පැමිණ තිබෙනවා ඔබ දුටු ස්ථානයේ ඉඳලා අපිට මතක ඇති නැවක් දුටුව අපි ඈතින් පාරා නෞකාව ඉතාම ආසන්නව දැන් යුද හමුදාව සිටින්නේ. ඒ කියන්නේ වෙල්ලාමුල්ලි වයික්කල් ප්‍රදේශය ප්‍රභාකරන් නදී සිටින කරයාමුල්ලි වයික්කල් ප්‍රදේශයේ දුරටුව අභියසට හමුදා පැමිණ සිටා. ඒ 35 පූර්ණරින් මාර්ගයත් පුදුමාතලන් ජිදුමුක්ක කලාපය හරහා වැටී තිබෙන මාර්ගයත් දෙක එකතු වන ස්ථානය නන්ද කලාල් කලපුවට කලපුව තමයි ඉදිරියෙන් තිබෙන්නේ. ඒ ස්ථානය තමයි දැන් හමුදා ස්ථානගත වෙලා සිටින්නේ. අපි බැලුවොත් එහෙම දැන් එල්ටී පිටුරලා තිබෙන්නේ එක ප්‍රදේශයක් පමණයි. ඒ කියන්නේ කරයාමුලි වයික්කල් කියන ප්‍රදේශය පමණයි. ඊට පස්සේ හම්බෙන්නේ නන්දි කඩල් කලපුව. කලපුවත් මුලතිව් නගරයත් යාවෙන වටුවන් පාලම තමයි ඊළඟට තිබෙන්නේ. කෙසේ නමුත් දැන් මේ දිනවල යුද හමුදාව මුන්දී තිබෙන ප්‍රධානම අභියෝගය තමයි එල්ටීටීය මරාගෙන මැරෙන ප්‍රහාර. මේ වෙනකොට දින 3ක් ඇතුළත ප්‍රහාර 11ක් එල්ටීටීය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ වගේම මේ දිනවල වඩාත්ම සිදුවන දේ තමයි මේ යුදවීම තුළ අපි දකින දේට වඩා අසත්‍ය ප්‍රචාර විවිධ ජාත්‍යන්තර මාධ්‍ය මගින් හෙළිදරව් වීම. මොකද දැන් ඊයේ අල් ජසීරා රූපවාහිනී සේවය තවත් විදේශ රූපවාහිනී සේවා ගණනාවක්ම එක දිගටම වාර්තා කළා. චන්දිකා ඡායාරූප කීපයක් පෙන්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා ගන්න ලද චන්දිකා ඡායාරූප ලෙස ඒවායේදී හමුදාව ෂෙල් ප්‍රහාර කලතුවක්කු මෝටාර් ප්‍රහාර එල්ල කර ස්ථාන ලෙස දක්වමින් ඉන් පස්සේ මෙය අසත්‍යයක් බව යුදබිමේ පනසට වන සේනාංකාධි උපකිරී ශවෙන්ද සිල්ලා පැහැදිලි සඳහන් කරා. ඔය සිටි එහි ඔවුන්ට එක් දෙයක් වැරදි තිබුණා. ඒ තමයි ඔවුන් යුද හමුදාව අත්පත් කරගත්ත ප්‍රදේශය. දැන් මේවන විට අම්පලාම් පොක්කනේ පුදුමාතන ප්‍රදේශ යුද හමුදාව අත්පත් කරගෙන සතියකටත් වැඩි ඒ ප්‍රදේශත් ඔවුන් නම් කර තිබුණා යුද හමුදාව ප්‍රහාර කර තියෙනවා කියලා. නමුත් මේ කරුණු පෙන්වුවට පස්සේ පැයක් දෙකක් යනකොට ඉස්සත් ජාතීන්ගේ සංවිධානයේම එම චන්දිකා ඡායාරූප පහරව සිටින පුද්ගලයා ජාත්‍යන්තර මාධ්‍යවලට ප්‍රකාශ කරමින් කියා තිබුණා මේ අත්තරක් මේ කලින් නිකුත් කරපු ඡායාරූප කීපයක්. ඒ නිසා මේ බොරුවක් මේ අසත්‍යයක් කියලා ඔහු ප්‍රකාශ කරා. ඉතින් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔහු වෙනත් මාර්ක්ස්වාදී සංවිධානයකට චෝදනා කිරීමක් නොවේ සිදුවන්නේ. ඒ සංවිධාන තුළටත් කිසියම් විදියක එල්ටීටී හිතවාදී රිංගලා ඉන්නවා. ඔවුන් විසින් ඒ සංවිධානවල විශ්වාසනීයවන්ත නාමය භාවිතා කරමින් ලෝකය නොමග යැවීමට එල්ටීටීඒ වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීම උත්සාහයට හවුල් වී තිබෙනවා. මා හිතන්නේ මෙය දැන් නිරීක්ෂණය කරමින් මේ ජාත්‍යන්තර යන මඩ ප්‍රචාරයන්ට කවුරු හෝ උත්තර දිය යුතුයි. ඒ වගේ මේවා නිවැරදි කර යුතුයි. නැතිනම් හමුදාව කෙරේ ඇති වෙන ප්‍රතිරූපය සහ මේ සටන කිසියම් විදිහකින් අඩාල වීමට හේතු වෙනවා. ඔවුන් මේ රාමදම් මේ ඊයේ රෑ වෙනකොට මේ මුළු ලෝකයේම දැන් කතා කරන පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට මේ ප්‍රහාරයක් එල්ල වෙයිද තලිබාන් වරුන්ගෙන්? අනිත් පැත්තකම අෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිම ඒවට බෝම්බ දානවා පුළුවන් තරම් ටොංගලන් දාලා දැන් මොකද කරන්නේ? මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හරහා යුදබිමේ පින්තූර මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ යුද්ධය අදාළ කරන්න මේවා රහසිගත දේවල්. යුද්ධ පවතින විටක මේ වගේ රහසිගත ලියවිලි මාධ්‍යට දීමෙන් සිද්ධ වෙන්නේ අපේ හමුදාව ඝාතනයයි. දැන් බලන්න මේ ඩෙලි මිර පතේ රම් පොඩක් අහන් ඉන්න. Yes, bombshell pictures, a government protest to UN envoy summoned to find out how sensitive satellite images were leaked to the media. Now, this is the full story. The government yesterday summoned the United Nations resident coordinator Neil Boonay to seek an explanation after some sensitive UN documents containing satellite images of Sri Lanka's safe zone was leaked to the media. We asked the UN to investigate how such a sensitive document was released to the media. Human Rights Minister Mahinda Samarasinghe told the Daily Mirror soon after he met Mr. Boonay. Mr. Boonay, in response, said he would inform the UN about the latest request. Minister Samarasinghe charged this was not the first time that sensitive information had been leaked and said that on an earlier occasion too, a UN report carrying the number of casualties had also been leaked to the media. Oh, that may be. Yudhmeka yudharahasak. Then, may pinture balagana, may pinture balagana. කොටියට පුළුවන් නැවතර ප්‍රහාරයක් එල්ල කරන්න ඉතාමත් සාර්ථක විදියට. මේ වගේ කෂඩ වැඩ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් කරනවා නම් මගනේ මේ ලෝකේ හැමතැනම යුදගිනි ඇවිලමින් පවතින වෙලාවක මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට තියෙන ඕනෑ මොකද්ද? නැත්නම් කැමැත්ත අභිලාෂය මොකද්ද? මේ වගේ පින්තූර
ඉතාමත් රහසිකත යුද රහස් ඇති පින්තුර මාධ්‍යයට නිකුත් කිරීමේ. කෙලිම මාධ්‍යයට නිකුත් කළ මේවා කොටිට ලබාදීම නේද කරන්නේ. මාධ්‍යයට ඔක පින්තුර දැම්මයි කියලා ඕක බැලුවයි කියලා අපේ පාඨකයින්ට ඔක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේ පින්තූරේ. එක පින්තූරයක් විතරයි. නුත් මේක තේරෙනවා ප්‍රභාකරන්ට පොට්ටු අම්මාන්ට. මේක පොට්ටු අම්මාන්ට ප්‍රභාකරන්ට දුන්න පරිවිඩයක්. අනිත්‍යක වස්තුමාලා දැන් ඊයේ 58 වන සේනාංකය පැහැදිලිවම මම හිතන්නේ අද මාධ්‍යවලට නිකුත් කරાવી. පෙරේදා එල්ටීටී ඇලි සිටින එල්ටීටී නායකයන් සිටින ප්‍රදේශයේ දැඩි ප්‍රහාර තුනක් සිද්ධ වුණා. දැඩි ගිනිගැනීම් තුනක් පිපිරීම් තුනක් සිද්ධ වුණා. දැන් එතකොට ඒ වගේම කාලතුවක්කවත් ඇදගෙන යනවා සාමාන්‍ය ජනතාවගේ කූඩාරම් තිබෙන ප්‍රදේශයට. දැන් මේ දර්ශන දැන් යුදමුදාව යමක් ප්‍රමාද කරමින් සිටියේ UAVE තාක්ෂණය ළමා කරන දර්ශන මාධ්‍යවත් නිකුත් කිරීම. නමුත් ඊයේ මාතෘකාවේ තීරණයකට එළඹුණා මේ විදිය මඩ ප්‍රචාරය එල්ලෙද්දී ඒවට පිළිතුරු දීම සඳහා මේ සත්‍ය වීඩියෝ දර්ශන. මෙන්න මේක තමයි යුදුවේ සිද්ධ වෙන්නේ කියන පැහැදිලිපත් කරන්න. එතකොට දැන් පැහැදිලිවම කීරෙන් මරහද මේ ප්‍රහාරෙ. ඒ කියන්නේ LTTE ඇතුළේ සිදු වෙච්ච පිපිරීමෙන් සමහර වෙලාවට ආයුධ ගබනාවක් කරන්න පුළුවන්. මේ දුම අපි දැක්කා කළු ඩොට් එකක් විදියට ඉතා විශාල තිරය වසාගෙන යන මත්තමට UAV තිරයේ දර්ශනය පෙන්වනවා ඒ පිපිරීම. ඒතර කිසිම කාලතුවක්වත් වෙන බලාවියක්වත් ගුවන් පාරයක්වත් එල්ල නොවන මොහොතක LTTE ඇතුලේ මේ සාමාන්‍ය ජනතාව අතර සිදුවෙන පිපිරීම මොකක්ද? පෑදෙනසම LTTE සිදු කරන පිපිරීමක් නැත්නම් ඔවුන්ගේ ආයුධ ගබනාවක් කිසියම් විදියකින් පිපිරා ගැනීමක්. නකීදරේ මරෝද යතනදී ඒ වගේ පිපිරීම් තුනක් පෙන්නවා UAV තිරය මත. ඒ වගේම ඊට විනාඩි 10කට 15කට ඉස්සෙල්ලා මිලිමීටර 122 හෝ 130 කාලතුවක් පෑදෙලෙසම ඇදගෙන යනවා ටැක්ටරයකින් සාමාන්‍ය ජනතාවේ ඉන්න මේ කූඩාරම් නැගත. දැන් මේ දර්ශන ඔයත මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔය වින්ගල ඉන්න LTTE නියෝජිතයෝ කියන්නේ. ඒ වගේම දැන් කිසිම ගැටලුවක් නැහැ. දැන් එක්සත් ජාතීන්ගේ නියෝජිතය ඊයේම අල් ජසිරා වලට යුදහමුදාව සාහරු කරාට පස්සේ මේ අසත්‍ය කියලා ඔවුන් පිළිගත්තා. මේක බොරුවක්. මේ අත්තරක්ක් මේ මීටි ඉස්සරින් ඒක ලබාගත ඡායාරූපයක් තමයි මේ ගුවන් ඡායාරූපයක් තමයි මේ පෙන්වේ කියලා. කොහොම වුණත් අපි දන්නවා සත්‍යයක් තියෙනවා. මේ වෙනකොට රහසිගත චන්දිකා කීපයක්ම උඩුගුවනේ තියෙනවා මේ යුද්ධය සිදුවෙන ආකාරය නිරීක්ෂණය කරමින්. මොකද මඩුපල්ලිය හමුදා ගැනීම අවස්ථාවේදී මේ අත්දැකීම හමුදාව ගන්නවා. ඒ නිසා යුදහමුදාව කිසිසේත් බරාවි හෝ ගුවන් ප්‍රහාර මේ මොහොතේ එල්ල කරමින් ඒ උපක්‍රම වලට අහු වෙන්නේ නැහැ. ඒ තත්ත්වය අවබෝධ කරගෙන ඉන්නේ තමයි සරණදී. නමුත් ඒ එසේ ක්‍රියා කරමින් තිබියදී දැන් එක්තරා විදියකින් බරාවි භාවිත නොකිරීම මේ ගමන ඒ වේගයට බලපානවා. නමුත් එහෙම තිබියදී මේ පුදුම දෙයක් කියන්නේ අන්තර්ජාලය හරහා සිදු කරන මේ කාර්යය. අද ප්‍රධානම ප්‍රචාරක ජාලය වෙලා තිබෙන්නේ අන්තර්ජාලය තමයි LTTE සහ ඔවුන්ගේ හිතවතුන්ගේ. දැන් ගිය සුමානේ BBC රූපවාහිනී සේවයට නිකුත් කරපු නිර්මාණයක්. ඒ කියන්නේ ගුවන් ප්‍රහාරයක් එල්ල වුණා කියලා මේ එල්ල වුණු ගුවන් ප්‍රහාරය එකතු කරලා වීඩියෝ සංස්කරණය සිදු කරලා නිකුත් කරා දර්ශන කීපයක්. එයා BBC රූපවාහිනී ප්‍රචාරය කරා. නමුත් ඊට දවස් දෙකකට තුනකට පස්සේ මේක බොරුවක් කියලා ඔප්පු වෙලා. නමුත් අද වෙනකන් ඒක නිවැරදි වෙලා නැහැ. පසුව ලංකාවේ සිටින BBC වාර්තාකරුට පැහැදිලිවම හමුදා ප්‍රධානීන් සනාල් කරලා තිබුණා කරුණාකරලා මේක නිවැරදි කරන්න මේ අමූලික බොරුවක්. මොකද බෝම්බයක් දැම්මනම් ගුවන් හමුදාව කපිල ප්‍රභු විඥානයකින් ඒගොල්ලෝ ළඟ තියනවා තුවාලකරුවන් අරන්යන පින්තූර දුම නදින පින්තූර වැටිච්ච තැන පෙන්නපංකෝ. වැටිච්ච තැන වහක් කරෙන්න ඕනේ. එතන තුවාල වෙච්ච පිරිසු පින්නන්න. නමුත් ඒව දැර්ශනයක් පෙන්නන්නේ නැහැ. උලියල ගුවන් යානයක් පෙන්නවා දුංගරක් පෙන්නවා. ඊට පස්සේ මේ පල්ලැතුව පටිගත කරපු මේ අවසර කීපයකට ඉස්සෙල්ලා පටිගත කරපු තුවාල රාළුව ටික සමාන කරලා LTTE ම ප්‍රහාණය කරලා කොහේ තුවාලකරුවෝ වෙන්න පුළුවන්. රැගෙන යනවා පෙන්නවා. පෙන්නලා කියනවා මෙන්න අද දැන් මේ පැයකට ඉස්සෙල්ලා ගුවන් හමුදා ප්‍රහාණය කරා කියලා. ඒ අනුංගේ විදර්ශන මේ BBC පරිගත කරපු දර්ශන නෙමෙයි අනුංගේ දර්ශන වලට මාධ්‍ය අර්ථකථනයක් දෙනවා. මෙන්න නොවත්තා ශ්‍රී ලංකා යුදහමුදා සිවිල් ජනතාව මරනවා. නමුත් සිවිල් ජනතාවට සත්කාර කරන එක බේරගන්න එක දැන් වවුනියාවට ප්‍රංශ සානාපතිවරු එංගලන්ත සානාපතිවරු ආවම වවුනියාවේ ඒගොල්ලෝ හිතේ චෙත්තියා වගේ තත්ත්වයක් තියෙයි කියලා වවුනියාවේ සුබසාද ගම්මානවල. නමුත් ලංකාවට එකක් කියලා දැන් විදේශ වලට කියලා තව කතන්දරයක් කියනවා. දැන් මේ බලවේග තමයි විශේෂයෙන්ම එංගලන්තය ප්‍රංශය කැනඩාව ස්විස්තරලන්තය මේ රටවල් ටික තමයි ස්වේච්ඡා සංවිධාන විදිහට ඇවිල්ලා
සල්ලි විශාල ප්‍රමාණයක් හොරකම් කරේ. මේ ජනතා වික්ක කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි ඔය රටවල ජාත්‍යන්තර ස්විච්ඡා සංගධාන තමයි මේ ජනතා විකුණලා සල්ලි හම්බ කරලා ඒ ජනතාව වෙනුවෙන් ජීවත් වෙච්ච පිරිස, ජනතාව විකුණගෙන ජීවත් වෙච්ච පිරිස. අනිත් එක තමයි LDP එක.